Sri Lanka Kandam, Zimbabwe Kandam, Paradakarla, Egdin Tarangavalia, T20 Tarangavalia, Dinadi, Mohudina Kiwi, Oi Jagrahanothani, Ivarai, Milangatene, India Vatapawa, Abyogakala, Afghanistan Kandamakela, Imapu, Afghanistan Kandam, Test Tarangin, Darnu Vidit Paradavidi, Samar Kiwi, Test Tarangavala, Kohomat, Afghanistan, Probable Netanisa, Egdin Tarangavalianam, Lesvin Nehakela. එක්දින තරගාවලියේ පළවෙනි තරග දෙකම දිනලා තරගාවලිය ජයගනිද්දී අහන්න ලැබුණ දේ තමයි මේ රෂීඩ් මුජීබ් දෙන්න නැති නිසානේ ලංකාව දිනන්නේ නැත්තම් කොහේ දිනන්නද කියලා. ඒ කතාවලට උත්තර දෙන්න තුන්වෙනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අපේ ප්‍රබල දඟපන්දු යවන්න දෙන්න විදිහට ඉන්න මහේෂක වනිදු විවේක ගන්නලා තුන්වෙනි එක්දින තරගයේ ජයගන්න සමත් වෙනවා. එතෙන්දී කියපු දේ තමයි එක්දින වගේ නෙවෙයි T20 තරග රටාවේ තමයි ඇෆ්ගනිස්තානය හොඳටම කරන්නේ. ලෝක වටා ලීග් තරගාවලියවල සෙල්ලම් කරන ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමක ඉන්න නිසා T20 නම් ලේසි වෙන්නේ නැහැ කියලා. එහෙම කියපු අයට කට උත්තර නැති වෙන්න තරගයක් ඉතිරිව තියෙද්දිම ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියක් ජය ගන්න සමත් වෙනවා. මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ටෙස්ට් ජයග්‍රහණ වලටත් වඩා වැදගත් වෙන්නේ. මීළඟට අපට තියෙන ප්‍රධාන අභියෝගය තමයි ලෝක කුසලාන T20 තරගාවලිය වීම. මේ තරගාවලියේ ඉදිරිපෙළ සටන්කරුවෙක් වෙන්න නම් අපි තරග දිනලා හොඳ විශ්වාසයක් එක්ක තරගාවලියට යන්න ඕනා. පළවෙනි T20 තරගයේදී වගේම දෙවෙනි තරගයේදීත් අපේ පන්දු යවන්න තමයි වඩාත් හොඳටම කළේ. පළවෙනි තරගයේ මැදපෙළ කඩා වැටීම එක්ක අපිට අවසානයේ යන්න තිබුණු ලකුණු ඉලක්කය අඩු වෙන විදියක් අපි දැක්කේ. දෙවෙනි තරගයේ එහෙම වෙන්න ගියත් සදීරෙක ඇන්ජලෝ නැවත අවසන් පන්දු ආරකීපයේ ක්‍රියාත්මක වීමත් එක්ක ප්‍රතිකරුවන් බැනුම් අහන එකෙන් කණ්ඩායම බේරා ගන්න සමත් වුණා. වනිදු තමන්ගේ පන්දු යවන්න හරියට යොදාගෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම බෙල්ල කිරීම එක තමයි ඇත්තටම ඉන්දියාවටත් අභියෝග කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපිට පහසුවෙන් පරාද කරන්න පුළුවන් වුණේ. ඉන්දිය කණ්ඩායමට අභියෝගයක් වුණු කණ්ඩායමට එදා රෂීඩ් හිටියෙත් නැහැ. මුජබි විතරයි වෙනසකට තිබුණේ. මුජබි හිටියත් ගැටලුවක් වෙන එකක් නැහැ කියලා හිතෙන විදිහට අපේ ප්‍රතිකරුවෝ සෙල්ලම් කළා. ගොඩක් කලාවට පන්දු යවන්න ලබාගත් කඩුලු වලට වඩා ප්‍රතිකරුවෝ ලබා දුන්නු කඩුලු තමයි අපි දැක්කේ. කොහොමhari මේ ජයග්‍රහණය එක්ක අවසන් තරගයක් දිනලා අපරාජිත තරගාවලියක් ඇෆ්ගනිස්තාන කණ්ඩායම එක්ක අවසන් කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.